සුබදසන මාදව අපි අද විදනි උදැසන සුපෘදියට ආරම්භ කරන්න සූදානම් අද සිකුරාද දවස හැබැයි අද නිවාඩු දවසක් බොහෝ බොහෝ දෙනෙකුට නමුත් අපිට නිවාඩු නැහැ මොකද අපි හැමදාමත් පුරුදු විදිහටම ඔබේ නිවසට එන්නට අවශ්‍ය නිසා විඳනිය උදැසනින් හැමදාමත් වගේ ඔබේ නිවසට ඔබට වැදගත් කරුණු කාරණා ඒ වගේම විඳන අරගෙන ඇවිත් තියෙනවා අද දවසෙත් දැන් මේ කාල වකවානුව තුළ බොහෝ වෙලාවට කතා බහ කරන්නේ මේ කාලගුණේ පාරිසරික වෙනස් වීම ගැන කතා කරනවා. බොහෝ කුණාටු සුලි කුණාටු මේ දේවල් ගැන බිය ගැන අපි කතා කරනවා. හැබැයි ඒ වගේම යම් කරුණක් වෙනුවෙන් යම් සිදුවුණු දෙයක් සම්බන්ධයෙන් ඔබේ ජීවිතය තුළත් ඔබට නිරන්තරයෙන් ඒ සුලි කුණාටුවක් හා සමානව වද දෙන අවස්ථාවක් සහ වද දෙන දෙයක් වෙන්නටත් පුළුවන් සමහරලාවට. අපි කතා කරොත් එහෙම ඕනම ප්‍රශ්නයකට විසඳුමක් තියෙනවා කියලා කිව්වට යම් රෝගයක් ගත්තොත් එහෙම ඒ රෝගයට විසඳුමක් තවමත් හොයාගෙන නැත්නම් ඒ හා සමානව ඔබට දෙන්නා වූ සිතට ඇති කරන්නා වූ බය සහ සමාජයෙන් ඔබට එල්ලවන තාඩන පීඩන සම්බන්ධයෙන් කතා සම්බන්ධයෙන් ඔබට විඳවන්නට වෙන අවස්ථා මං හිතන්නේ බොහෝ වෙලාවට අපට අහන්න දකින්න සමාජයේ ලැබෙනවා. දෙසැම්බර් පළවෙනිදා මේ සම්බන්ධයෙන් කතා කරද්දී මුළු සමස්ත ලෝකයම මේ ගැන කතා කරනවා. ඉතින් ඒ සමස්ත ලෝකයත් සමග අත්වැල් බැඳගනිමින් අපිත් ඒ ගැන කතා කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. මේ මාතෘකාව මොකක්ද කියලා කියන්නම්. දෙසැම්බර් 5 වෙනිදාට විශේෂිත වූ මේ මාතෘකාව මොකක්ද කියලා කියන්නම්. නමුත් ඊට මත්තෙන් පුංචි දර්ශන කීපයක් තිබෙනවා. අපි නරඹලෙමු. අපි හැමදාම කලේ ඇවිදින එක. වැටි වැටි ඇවිදින එක. පුංචි කාලේ වැටෙනකොට අරමුණක් තිබුණා නැගිටින්න. නැගිටට පස්සේ අරමුණක් තිබුණා ඇවිදින්න. එක එක දේවල් පහු කරගෙන අපි ඇවිත්තා. අපි ඇවිදිනකොට ඒ එක එක දේවල් මූණටම හම්බ වෙලා අපිව පහු කරගෙන ගියා. අපි ඉක්මනට ඉක්මනට ඉස්සරහට ගියා. අපි හොයාගෙන ගියේ ජීවිතය. ගෙවි ගිය කාලය. ඈතින් කෙළවරක මරණය. උප්පත්තියත් මරණයත් එක්ක ජීවිතය දෝලණය වුණා. මේ හැම හමුවීමකම නියමිත අවසානය. මරණයට පෙර මරණය කලින් සොයා ආ ජීවිත සමග කරන හෘද සාක්ෂියේ ගනුදෙනුව. දෙසැම්බර් 5 වෙනිදා අද ලෝක ඒඩ්ස් දිනය. හෘද සාක්ෂියේ ගනුදෙනුව අපි හෘද සාක්ෂියෙන් හදවතින් ඔබට කතාබහ කරන්න විවර කරන්න බොහෝ දේවල් යථාර්ථය ඇත්ත බොඩක් අවස්ථාවලදී අපි ඔබට පෙන්වුවා හිරු ටීවී හරහා. ඔබට ඇත්තටම මේ චාන්දිනි සෙනවිරත්න මහත්මිය මේ රංගකාර්ය තුළදී ඒ පළ කරපු අදහස් සහ මන් නැතිතා වැඩසටහන ආරම්භයේදී අපි ගෙනාපු දර්ශන පෙළයි ඔබට ඉදිරිපත් කළේ මුලින්ම මන් නැතිතා 36 වතාවක්ම දකුණු ආසියාවේ පළමු වැඩසටහන වාර්තා නාට්‍ය ලෙස 36 වතාවක් ඔබට මේ කාරණා රැසක් ගෙනහැර පෑවා. ඉතින් අද දවසේදී අපි ඇයට ආරාධනා කළා මේ ලෝක ඒඩ්ස් නිවාරණ දිනේදී මේ හමුවුණු චරිත සහ තමන් අර වර්තමානයේ තමන්ගේ ජීවිතය මේ රඟ දක්වන්න උත්සාහ කළාට හැබැයි යථාර්ථය ඒ තුළින් ඔබට පෙන්වන්නට ඒ ඔවුන් සමගින් කතා බහ කරන්නට ඇයට හැකියාව ලැබුණා. අපි එහෙනම් ඇයට අද ආරාධනා කරා වැඩසටහනට පැමිණෙන්න කියලා චාන්දිනී සෙනවිරත්න මහත්මියට අපි ආයුබෝවන් කියලා පිළිගන්නවා. ඒ වගේම දැන් මේ ඒඩ්ස් සහ අනිකුත් ලිංගාශ්‍රිත රෝග පිළිබඳව කතා කරනකොට මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් ඔබට මේ පිළිබඳව සමාජයට වැඩදායි ලෙස වෛද්‍ය විද්‍යාත්මකව සහාය වෙමින් ජීවිතේ වෘත්තිය තුළින්ම මේ කටයුත්තට ඉවහල් වෙන හවුහරණක් වන වෛද්‍යවරයෙක් ඉතාමත් වැදගත් පුද්ගලයෙක් ලංකාවට අපට මේ මාතෘකාව සම්බන්ධයෙන් ජාතික ලිංගාශ්‍රිත සහ ඒඩ්ස් රෝග නිවාරණ මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂක
වෛද්‍ය සිසිර ලියනගේ මහතා අයිබන් සුබදාසක්. අයිබෝ. ඒ වගේම අපි වෛද්‍යතුමා ඉන්නවත් එක්කම අපි මේ වැඩසටහන සඳහා කැඳවා ගත්තා වර්තමානයේ මේ රෝගය සම්බන්ධයෙන් වෙන්න පුළුවන් නැත්නම් බොහෝ අවස්ථාවලදී මේ සමාජයට ගිහිල්ලා මේ සම්බන්ධයෙන් දැනුවත් කරමින් මේ සමාජය නැවතත් නගා සිටුවන්න සහ තරුණ පරපුරට මේ තුලින් යම් ආදර්ශයක් ලබා දෙන්නට කැපවන කාන්තා චරිතයක් අපි අද වැඩසටහනට කැඳවා ගත්තා. ඇය පොසිටිව් විමෙන් නෙට්වර්ක් නිර්මාතෘ ඒ වගේම සහ විධායක අධ්‍යක්ෂිකා ප්‍රින්සි මංගලිකා මහත්මිය. අපි ආයිබෝන් කියලා පිළිගන්නවා. අදත් බොහෝ වැදගත් වන කාරණා කිහිපයක්ම අපේ සමාජයට ඔබ හරහා බොහොම යථාර්ථවාදී විදියට ගෙනෙන්නට අපිට හැකියාවක් ලැබිව අපි කතා බහ ආරම්භ කරමු. ආරම්භ කරමු දනුෂ්ක. 2015 දී ලෝක බලවතුන් ලෝකේ නායකයන් එක්ව මේ සහස්ත්‍ර සංවර්ධන දර්ශකයක් සහස්ත්‍ර සංවර්ධන ඉලක්කයන් 17ක් පිළිගත්තා. මේ කියන සහස්ත්‍ර සංවර්ධන දර්ශකයන් අතරේ සෞඛ්‍ය ප්‍රවර්ධනය සහ සෞඛ්‍ය තත්ත්වය ලෝකයේ විශ්ව සෞඛ්‍ය නගා සිටුවීම කියන කාරණාව එක ඉලක්කයක් වශයෙන් ඔවුන් හඳුනාගත්තා. මේ යටතේ ඒඩ්ස් වැනි හඳුනාගත් තවත් රෝග බොහෝමයක් නිවාරණය කිරීම සඳහා ලෝකෙන් තුරන් කිරීම සඳහා සහ එවැනි රෝගයට ලක් වූ අයව ආරක්ෂා කර ගැනීමේ ඔවුන් සමාජය තුළට ඇතුළත් කර ගැනීමේ ඔවුන් පිළිගැනීමේ වැඩ කටයුතු රැසක් සිද්ධ වෙනවා. ඉතින් අද දවස විශේෂිතයි 2017 ඒඩ්ස් දිනය විදිහට. එතකොට අද දවසට එහෙමත් නැත්නම් මේ වසරට ඇති තේමාව තමයි සැවොම වැදගත්. එහෙමත් නැත්නම් everybody counts කියන එක. අපි කැමති මුලින්ම කතා බහට එකතු කරගන්න අපේ චාන්දිනි සිරිවත් මහත්මියම ඔබතුමීට අපිට වඩා ඇත්තටම මේ අත්දැකීමක් තියෙනවා මේ මන් නැතිදා වැඩසටහන අරහා මේ රෝගයෙන් පීඩා විඳින සහ සමාජයෙන් යම් යම් අවස්ථාවලදී මේ විවිධාකාරයේ ප්‍රශ්නවලට මුහුණ දෙන චරිත සම්බන්ධයෙන් කතා බහ කිරීමේදී මම කැමතියි අත්දැකීම් සමගින් ඔබ හා කතා බහ කරන්නට. මේ වැඩසටහනත් ඔබේ ජීවිතයේ යම් කිසි සංදිස්ථානයක් බවට පත් වුණා මේ පිරිස හමු වීමේදී. අපි කැමතියි අත්දැකීම සිහිපත් කරනවා. අනිවාර්යෙන් මම නොයෙකුත් චරිත රඟපාලා තියෙනවා. නමුත් මෙවැනි චරිතයක් ඉදිරියේ සංවේදීව අහන් ඉන්න ලැබීමම වෙනමම ජීවන අත්දැකීමක් වුණා මට. මුලින්ම මේ වැඩසටහන කරන්න කියලා අරුණ ජයවර්ධන මට ආරාධනා කළාම මම ඇත්තටම මං හිතුවා මේක හොඳ මාර්ගයක් මෙවැනි පිරිසක් වෙනුවෙන් පෙනී හිටින්න. ඒක ලොකු මනුෂ්‍යෙක් විදිහට ලොකු කාර්යභාරයක් වගකීමක් වගේ හැඟීමක් මට දැනුණා. ඇත්තටම මම ඒ ප්‍රතිඵලය ලබා ගත්තා කියලා හිතනවා. පෞද්ගලිකව මම සතුටු වෙනවා මේ වැඩසටහනට සම්බන්ධ වෙච්ච එක ගැන. ඔව්. මං නැතිදා 36 වතාවක් ඔබතුමියට මේ කියූ කතන්දර මුණ ගැහිලා තියෙනවා. විවිධාකාරයේ කතන්දර විවිධාකාරයේ අත්දැකීම් ඔබට මුණ ගැහිලා තියෙනවා. 36 ගැන කියනකොට මිලියන 36.7ක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තා අනුව ලෝකයේ අද වෙන විට HIV සමග ජීවත් වෙන අය ඉන්නවා. තනිස්ක. ඇත්තටම ඔබ මේ සංඛ්‍යා දත්ත මතු කරපු ඉතාමත් වැදගත් මාධවි. මම කැමති මීළඟ කතා බහට එකතු වෙන්න ඇත්තටම මේ අපේ ප්‍රින්සි මංගලිකා මහත්මියට අදහස් යොමු කරන්න. දැන් ගොඩක් වෙලාවට මේ වගේ දෙයක් ඇති වුණාම සහ අපි ඇත්තටම කෙනෙක් යම්කිසි සම්බන්ධයක් ඇති කරගන්නේ බොහෝ අවස්ථාවලදී ආදර සම්බන්ධයක් වෙන්න පුළුවන් නැත්නම් මෙතනින් එහාට ගිය තමන්ගේ එක තප්පරයක හෝ යම්කිසි හදවතේ නැගෙන ආශාව සංසිඳවා ගැනීමක් කියන කාරණයට වෙන්නත් පුළුවන්. මම කැමති ඔබතුමිය වෙත ගමන් කරන්න මේ කුමන කාරණයෙන් හෝ මේ රෝගයට ඔබතුමියට ගොදුරු වෙන්න සිද්ධ වුණා. හැබැයි දැන් ඒ හරහා ඔබ සමාජයට යම්කිසි පණිවිඩයක් වර්තමානයේ කැඳවාගෙන යමින් තිබෙනවා. ඔබ මේ දේට යොමු වෙන්න කලින් සිතා බලන්න කියන කාරණය. අපි කැමති කතා බහ ඔබතුමීගෙන් ආරම්භ කරන්න. තරුණ පරපුරට ගොඩක් ඔබ අවබෝධ අනුශාසනා ලබා දෙමින් ඉන්න චරිතයක්. ඇත්තටම මෙම අවස්ථාව ලැබීම ගැන සතුටු වෙනවා. මම අවුරුදු 39 ඉඳලා මේ 39 තමයි මට HIV වෛරසය තියෙනවා කියලා වෛද්‍යවරුන් හරහා දැනගත්තේ. මගේ සැමියාට කරපු පරීක්ෂණයකින් පස්සේ මගෙත් කළ පරීක්ෂණයේදී ඇත්තටම දැන් හිතෙනවා. මොකද දැන් මේ අවුරුදු 17කට ඉස්සෙල්ලා දෙයක් තමයි කතා කරන්නේ. මටත් HIV තියෙනවා කියලා දැනගත්තේ අවුරුදු 17කට ඉස්සෙල්ලා. එතකොට ඒක ඇත්තටම හොඳ දෙයක් හැටියට මම අද දකිනවා. ඒ වෙලාවේ දැනගත්තේ නැත්තම් අද මම මෙතන නොහිටින්න තිබුණා. ඉතින් කලින් දැනගත්තු එක ගොඩාක් හොඳයි. මොකද දැන් වයස අවුරුදු 58යි. ඉතින් මං හිතන්නේ මගේ සෞඛ්‍ය සහ සමාජයට වැඩදායි පුද්ගලයෙක් හැටියට මට ජීවත් වෙන්න අවස්ථාව දුන්නේ ඉක්මනින් අඳුරගෙන ඉක්මනින් ප්‍රතිකාර ගත්ත නිසා
කියන ඒකට මම මේ අවස්ථාව කරගන්නවා රජයට සහ ජාතික ලිංගාසිත රෝග මර්ධන ඒඩ්ස් වැඩසටහනට. ප්‍රින්සි මංගලික මහත්මිය කියපු කාරණාව වැදගත්. ඒ කියන්නේ කලින් හඳුනා ගැනීම තුලින් අයට පුළුවන් වුණා කියලා මේ එය ප්‍රිවෙන්ට් කරගන්න. එහෙමත් නැත්නම් මේ වළක්වා ගන්නට මේ තරම් කාලයක් සෞඛ්‍ය සම්පන්නව ජීවත් වන්නට ඒඩ්ස් සහිතව එහෙමත් නැත්නම් HIV සමග ජීවත් වෙන පුද්ගලයෙක් විදිහට. ඒක ඇත්තමද වෙ මේ දැන්. ඇයව වර්තමානයේ මේ ලංකාවේ නම් අඳුනා ගන්න ටිකක් යකඩ ගැහණියක් හැටියට මේ ඇය මේ දේවල් තමන්ගේ හිතේ තියාගෙන හිත ශක්තිමත් කරගෙන හැබැයි ජීවිතයට මුහුණ දෙනවා. මේ වගේ අවස්ථාවකදී සමාජයක් තුලින් යම් යම් ආකාරයෙන් අපේ තියෙන සංස්කෘතික පසුබිමත් එක්කම ලංකාවේ ටිකක් ඔය වගේ ජීවත් වෙන්න තියෙන ප්‍රශ්නයක් පිළිබඳව මතු වෙනවා. දනුෂ්ක මේ ඇයව අන්තර්ජාතික වශයෙන් පිළිගන්නේ ඩයමන්ඩ් වුමන් කියලා. එකමයි තන්නේ කමන්නේ ලංකාවේ මම හිතන්නේ යකඩ කියන්නේ බොහොම ශක්තිමත් කියන ඩයිමන්ඩ් කියන්නේ ශක්තිමත් නිසාමයි. ඒ වගේම අය බබලනවා. ඉතින් ඇගෙන් අසා දැනගන්නට තවත් බොහෝ දේ තිබෙද්දී අපි වෛද්‍යතුමා දෙස හැරුණොත් හොඳයි කියලා මා හිතුවා. දැන් අදමන විට මා කියු විදිහට මේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්ත වාර්තා අනුව ලෝකයේ මුළුමහත් ජනගහනයෙන් මිලියන 36.7%කට HIV ආසාදනය වෙලා තිබෙනවා වෛද්‍යතුමනි. ලංකාවේ සංඛ්‍යා දත්ත සහ ඔබේ අත්දැකීම අනුව ලංකාවේ තත්ත්වය කොහොමද? ඇත්තටම දැනට ඒ ලෝකේ තියෙන්නේ දැනට ජීවත් වෙන ගාන. හැබැයි ආසාදනය වෙලා තියෙනවා මිලියන 70කට වැඩි. මොකද ඒ වගේම සංඛ්‍යාවක් දැන් ජීවත් වෙන සංඛ්‍යාව වගේම සංඛ්‍යාවක් මිය ගිහිල්ලා තියෙනවා. ලංකාවේ ගත්තොත් ඇත්තටම අපි අපේ දැනට අපි හොයාගෙන තියෙනවා 2800ක් විතර. මොකද මම දැන් මේ අවුරුද්දේ අවසන් වෙනකොට 2850ක් විතර හොයාගන්න පුළුවන් වෙලා තියෙනවා. අපි ඒක ලංකාව ඇත්තරම මේ ඉතාම අඩු ප්‍රවණතාවයක් තියෙන රටක්. සාමාන්‍යයෙන් මේ අපි ඇස්තමේන්තු කරන ක්‍රමයක් තියෙනවා මේ වෙනකොට කොච්චර ජීවත් වෙනවද කියලා. එහෙම තමයි අර 36.7% තියෙන්නේ. දැනට මේ වෙනකොට ජීවත් වෙන්න පුළුවන් ඇස්තමේන්තු ගාන තමයි මේ HIV. ලංකාවේ එහෙම ඉන්න පුළුවන් 4000ක් විතර. මේ 4000න් අර අඳුනගත් අයගෙන් දැන් 450ක් විතර මිය ගිහිල්ලා තියෙනවා. මේ මිය ගිහිපු අය ඇතෑරියම 2200ක් 300ක් විතර තමයි ජීවත් වෙන්නේ. ඒතර 4000යි 2300යි කියන්නේ ඉතුරු ටික තාම ඉන්නවා. හැබැයි ඒ කට්ටිය දන්නේ නැහැ තමන්ට HIV තියෙන බව. ඉතින් ඒ අය හොයා ගැනීම තමයි අපේ ප්‍රධාන අභියෝගය වෙලා තියෙන්නේ. අනිවාර්යයෙන් ඊටමත් වැඩගත් සමහරලාවට ඇත්තනම අපි වෛද්‍යතුමාගේ මේ ප්‍රශ්න වෙතත් ඉදිරියේදී යමු වෙමු මේ රෝගයේ හැදුනහම එය යම් කිසි කොච්චර කාලයක් ගත වෙනවද මේ සම්බන්ධයෙන් අපට දැනගන්න සහ ඒ සඳහා ඇති පිළියම් මොනවද කියන කාරණේත් මේ වැඩසටහන් තුළ කතා බහ කරන්න. සාමාන්‍ය මම අර කලින් කිව්ව කතාවේ මම නැවතත් අපේ චාන්දිනී මහත්මියට ගමන් කරන්න සූදානම්. ඔබ ගොඩක් වෙලාවෙදී මම හිතන්නේ සිනමාවේ හෝ ටෙලිනාට්‍යයේ හෝ ඔබ හමුවන්නේ තවත් එක් චරිතයකට ආරෝපණය වූ ආරෝපණ කෙනෙක්. හැබැයි මේ වැඩසටහන තුළදී ඔබ කතා බහ කළේ සත්‍ය චරිත සමගින්. ඇත්ත කතාවක් හදවතින් කටින් මුවගින් එළියට එීම සහ චරිතවලින් කතා බහ කිරීමෙත් යම්කිසි වෙනසක් තියෙනවා කියලා හිතනවා. මේ ඔවුන් හිතින් මේ දේ පීඩා විඳීම සහ එය විවරණය කරේ කොහොමද ඇත්තරම කෙනෙක්? හිතින් කොයිතරම් පීඩා විඳිනවද? ඇත්තටම මේ හරි අමාරුයි අහන් ඉන්න. ඔවුන්ගේ ජීවිතය මොනතරම් පීඩාකාරීද කියලා මං හොඳ සවන් දෙන්නේ ඇත්තටම ඇත්ත ජීවිතේදීත්. ඒක නිසා මට ඒ ටික දරාගෙන ඉන්න පුළුවන්කම ලැබුණා. එයත් ඒ කෙනා එක්ක හොඳට සම්බන්ධ වෙලා ඒ කෙනාගේ කතාව බෙදා හදාගන්න මට පුළුවන්කම තිබුණා. ඒක මං හිතනවා වැඩසටහනට ගොඩක් පහසු වුණා කියලා. ඉතින් සංවේදී වීම කියන්නේ ඒගොල්ලන්ගේ ජීවිතේ මම අඳුනාගත් කාරණේ තමයි රෝගෙන් පීඩා විඳින එකක්. නමුත් සමාජයෙන් පීඩා විඳීම ඊට වඩා දසගුණයකින් වැඩි. ඒගොල්ලන්ට රෝගෙන්ට බේත් තියෙනවා. රෝගයක් එක්ක ජීවත් වෙන්න දැනුවත් වෙන්න දොස්තරවරු ඉන්නවා. රෝහලක් තියෙනවා. නමුත් සමාජයෙන් බේරෙන්නයි ඒගොල්ලන්ට බැරි. සමහරලාට ඒක තමන්ගේ ගෙදර වෙන්න පුළුවන්, මුණ ගැහෙන අය වෙන්න පුළුවන්. ඒ සමාජය ඔවුන්ව ප්‍රතික්ෂේප කරන එක, මේ රෝගය හරියට අඳුනාගන්නේ නැතුව ක්‍රියා කරන එකින් ඔවුන්ගේ හිත් පීඩා ඇති වෙන එක මේ රෝගයට වඩා දරුණුයි. ඇත්තටම ඒ දේ නැති කරන්න පුළුවන් නම් සමාජය විසින් ඔවුන්ව
තවත් ලෙඩක් මේක ඇත්ත ඇත්ත තත්ත්වයක තවත් ලෙඩක් මං හිතනවා ඇත්තටම වෛද්‍යතුමනි මුල් කාලේදී අපි මේකින් මේකින් මේ රෝගෙන් රෝග මේ HIV වලින් ජනතාව බේරගන්න කියලා පවත්වගෙන ගිය වැඩසටහන්වලත් යම්කිසි අඩුපාඩුවක් තිබුණා කියලා මං හිතනවා. ඒක රෝගය වළක්ව ගන්නවට වැඩිය මේක භයානකයි මේක මරණීයයි කියලා නිකන් හරි මේ ලොකු රැල්ලක් ඇති කළා. ඒ ඒ රැල්ල දැනුවත් වීමට වඩා වෙනස් විදිහකට වැඩ කරේ. ඒ ඒක නිසාම නිකන් අර බෝවෙන් රෝගයකට වෙන බයක් වගේ එකක් සමාජය තුළ ගොඩනැගුණා කියලා මම හිතනවා. ඒ වැරද්ද තාම දැන්වත් අපි නිවැරදි කරගන්න ඕනේ කියලායි මං හිතන්නේ. ඔව් ධනුෂ්ක ඉතාමත් වැදගත් කාරණාවක් ඇයි මතු කරේ. මොකද දැන් අපි දුටුවා මේ මෑත කාලයේදී ඒ HIV ආසාදනය වූ අයගේ පවුලේ උදවියට දරු දැරියන්ට පාසල්වල පවා ඉතාමත් මේ කුරිරු වන්දමින් සලකමින් මේ හිත රිදුම් ඇති කරමින් පීඩා කරමින් සමාජයේ හැසිරෙන ආකාරය අපි දුටුවා. ඒක නිසාම මේ සාකච්ඡාව අපි තවදුරටත් ඉදිරියට කරගෙන යමු ධනුෂ්ක. අනිවාර්යෙන් අපි මේ සාකච්ඡාව තුළින් නැවතත් මේ රෝගය සහ දැන් වර්තමානයේ මේ සඳහා අපි ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳව අපි ඉදිරිය හිතන්නේ කොහොමද කියන කාරණේ කතා බහ කරන්න සූදානම්. ඊට පෙර අපි කෙටි විරාමයක් ලබාගෙන නැවතත් හමු වෙමු. රැයකට කුස පිරෙන සඳ සෙවනල්ලේ සිත ඇති කය නැති මිතියාවත යුරේ දැන් මං ඒ ජීවිතේට දැන් හැඩ ගැහුණා. කෙනෙක් දෙන්නෙක් එක හිටියට පස්සේ කොහොමත් එකයිනි කියලා අරගු මම තනියෙන් නෙමෙයි අරගුල්ලෙක් එක්ක යන්නේ. කට්ටියක් එක්ක ඉන්නකොට යන වැරදි දෙනෙක් ආවම ගෑරමයි හතර දෙනෙක් කරයි යන. ඊට පස්සේ රැයට මාරුත් කරගන්නවා. මම ඒත් ඒවටත් ඉතින් ගියා. මාරු කළාට ඉතින් මට මොකද? කොයි කාලෙද ගෙදරය දැනගත්තේ මේක? දැනගත්තේ 2006 දී. එතකන් දැන් දන්නේ නැහැ. කොහොමද දැනගත්තේ? දැනගත්තා කියන්නේ ඊට පස්සේ මම කොහොම හරි අර මං කිව්වනේ මිස් රට යන්න ඕනි කියලා. රට යන යනකොට අපි 10 දිනක් પાස්පෝට් හැදුවා. මෙඩිකල් වලට ගියා අර කොළඹ STD එකට. ගියාම අනිත් 9 දෙනා පාස් වුණා. මට සතියකින් සති එදා ගියාම මට කිව්වා ඔයාට එක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඔයාට දැම්ම report එක දෙන්න බෑ. මොකද කොහොම හරි මට මේ HIV ශරීරගත වෙලා තියෙනවා ඔයාට. කිව්වා මං එදා පිස්සු නැටුවා එතන STD එකේ. කලින් ඇහුණු ගීතය සහ ඒ කතාව වගේම අර රම්බණ්ඩා සෙනරත්න මහත්මයාත් ගීතයක් ලියලා තිනවා. ඒකෙදි කියනවා කුහුඹුවෙකුට වරදක් නැති වැරදිකාර ලඳුනිය කියලා. ඒ කොහොම නමුත් මම කෙටි ප්‍රශ්නයක් අහන්නම්. ඊට පස්සේ ඔබේ ප්‍රශ්නයත් අහන්න පුළුවන්. ප්‍රසමාත්මී මේ දැන් ඔබ අපි මේ විදිහට දකිනවා හරිම සාමාන්‍යයි. මට කියනවා අපි වගේම සාමාන්‍ය ඔබ ගීත අහනවාද චිත්‍රපටි බලනවාද ඒ දේවල් කරනවාද සාමාන්‍ය? අනිවාර්යෙන්ම. මට ඊයේ ලෝක ඒඩ්ස් දිනේ අද නිවාඩු දවසක් ඉඳ ඊයේ සමරුව රජ ලිංගාසන රෝග ඒඩ්ස් මර්ධන වැඩ තන හරහා බණ්ඩාරනායක ජන්ත්‍ර සම්බන්ධ ශාලාවේ අපි පටන් ගත්තේ 2004 වසරේ. ඒ ටික ඔක්කොම ඇවිදගෙන ආවිල්ලා ඊයේ ගොඩක් මහන්සි. මම හරිම ආසාවෙන් බලන දෙයක් තමයි මේ ආදරෙයි මං ආදරෙයි හීනයක්ද මේ. මට ඒක බලන්න බැරි වුණ එක ගැන මම තාම දුකෙන් ඉන්නේ. හොඳයි මම හිතන්නේ මේ මේ කතා බහ කරද්දී කොයිතරම් මේ සාමාන්‍යද, ඒ කියන්නේ අපි මේ දකින අය මේ අපි සාමාන්‍ය ආකාරයෙන් දකිනවා, ඇය ජීවිතය විඳිනවා, චිත්‍රපටි බලනවා, නාට්‍ය බලනවා, ගීත අහනවා, මේ අපි වගේම නේද? ඔව් අපි වගේම තමයි. මට මේ අර කලින් දුටු දර්ශන කීපය දකිනකොට චාන්දනියක් අගෙන් ප්‍රශ්නයක් අහන්න හිතුණා. ඒ තමයි දැන් මේ ලිංගික වෘත්තිකයන් මේ ප්‍රශ්නේ මම ඇත්තටම වෛද්‍යතුමාටත් යොමු කරන්න අවශ්‍යයි. ලිංගික වෘත්තිකයන් කියන ඒ මේ ලංකාවේ ඒක නීතිගත නොවුනත් යම් මට්ටමකට තිබෙනවා. අපි දන්නා පරිදි සහ මේ සංඛ්‍යා ලේඛන දත්ත අනුව සමාජයේ ඔවුන් ජීවත් වෙනවා. එතකොට ඔවුන්ගේ දැනුම මඳකම මේ කාරණාව නිසා කී දෙනෙකුට මේ තත්ත්වය පැතිරෙන්නට පුළුවන්ද කියන කාරණාවට ඔබට හොඳින්ම අත්දැකීම් ඇති මේ මන් නැතිතා වැඩසටහනත් එක්ක. ඔව් දැන් එදාපු කාන්තාව ගමේ ඉඳලා
කොළඹ ඇවිල්ලා ඒ වෘත්තියට ඇවිල්ලා මෙහි කොළඹ කියන හීනේ මැද්දේ අතරමං වෙච්ච කෙනෙක්. එයාට සල්ලි එනකොට ඇඳුම් පැළඳුම් ඔක්කොම වෙනකොට අර ගෙවල් වලදී ගොවිතැන් කරගෙන හිටපු ජීවිතයට වඩා මේක රසවත් වීම හරහා එක පොඩ්ඩක් නිකන් අර මැජික් එකක් වගේ වීම තමයි වෙලා තිබුණේ. එයා රසවින්ද, ඇත්තටම එයාගේ වෘත්තිය රසවින්දා නේද ප්‍රින්සි මිස්? එයා යම් කිසි රසවින්දනයක් විඳිමින් තමයි එයා ඒ වෘත්තිය කරලා තිබුණේ. ඔව්, ඇත්තටම ඒක ඇතුලේ මොකද අය මාත් සමග ආයතනයේ ඉන්නවා දැන් අවුරුදු ගණනාවක් තිස්සේ. ඇත්තටම නෑ, මේකනේ අපි අපි සාමාන්‍යයෙන් ගත්තොත් අම්මලා හැටියට ගත්තොත් එහෙම දරුවෝ ගැන සොයලා බලන්න ඕනේ. විශාල මුදලක් දුව වැඩිහිටි දුවෙක් ගෙදරට අරගෙන එනකොට උදේ පාන්දර හොයලා බලන්න ඕනේ. ඒක මුලදී අම්මා තාත්තා හොයලා බැලුවා නම් අද එයා මෙතන නැහැ. ඔව්. ඉතින් එයා එයාත් එක්ක කතා කරනකොට මට තේරුණ දේ තමයි මේ නොදැනුවත්කම කියන එකේ උපරිමය. හේතුව ඇය කොහෙත්ම මේ මේ මෙවැනි සමාජයකටවත් අදාළ තැනකින් නෙමේ ඇවිල්ලා තිබුණේ. කිසිම දැනුවත්කමක් තිබිලා නැහැ. ඒ වෙනුවෙන් වැලැක්වෙන විදිහේ දේවල් පාවිච්චි කරන්න දැනගෙන හිටියේ නැහැ. කොටින්ම මම ඇගෙන් තමයි දැනගත්තේ එහෙම ඒ ලෙඩ රෝග වලින් වැලකෙන දේවල් පාවිච්චි කරන්න එක සහ නොකරන එක අතරත් මුදලේ වෙනසක් තියෙනවා. ඉතින් ඇය කැමති වුණා වැඩි මුදලකට ඒ දේවල් පාවිච්චි නොකර, අපි කියමු කොණ්ඩම් පාවිච්චි නොකර සහ තරම් මේ ඉන්න පෙළඹුණා මොකද වැඩි මුදලක් ලැබෙන නිසා. ඔව්, වෛද්‍යතුමනි, දැන් මේ අනාරක්ෂිත ලිංගික සංසර්ගයෙන් මේ කියන ඒඩ්ස් පැතිරෙන බව අපි අසා තිබෙනවා. නමුත් ඒඩ්ස් පැතිරෙන අනිකුත් ක්‍රම මොනවාද? ඒඩ්ස් මොන ආකාරයෙන්ද පැතිරෙන්නට පුළුවන්? මොන විදිහටද මෙය මෙයින් වැළකෙන්නට සමාජය දැනගත යුතු දේවල් මොනවද කියන මේ මූලික කාරණා කීපය අපි මතක් කරමු. ඇත්තටම ප්‍රධාන වශයෙන්ම ලංකාවේ දැනට බෝ වෙන්නේ 95%කට වඩා. මේ දවස්වල නම් 100%ක්ම වගේ බෝ වෙන්නේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධව. මොකද අපි අනිත් ක්‍රම දෙක තමයි රුධිර මිශ්‍ර වෙලා බෝ වෙන්න පුළුවන්. රුධිර මිශ්‍ර වෙන්න පුළුවන් වැඩිම හැකියාව තියෙන්නේ අර හෙරොයින් මේ ඉන්ජෙක්ෂන් වලින් ගන්නවා. ඒතොර ඒක ක්ෂයා කරගන්න ඕන නීඩල් එකයි මේ සිරින්ජ් එකයි එක්කෙනාගෙන් ලේ අනිත් එක්කෙනාට යනවා. මොකද රුධිරේ තමයි ඊටාම වැඩි සාන්ද්‍රණයක් තියෙන්නේ. ඒතොර ඒක කෙලින්ම ඇතුල් වුණාම අනිත් එක්කෙනාට බෝ වෙනවා. සමහරක් රටවල් තියෙනවා පකිස්තාන්, ඉන්දුනීසියාව වගේ රටවල් වල වැඩියෙන්ම 65%ක් විතර බෝ වෙන්නේ ඒ විදිහට. ලංකාවේ දැනට මේ රුධිරේ හෙරොයින් රුධිරේ කියන්නේ ඉන්ජෙක්ෂන් මගින් භාවිත කිරීම ඉතාම අවමයි. සංඛ්‍යාව ගත්තොත් එතන 500 ගාණක් 1000කට වඩා අඩු ගාණක් ඉන්නවා. හැබැයි නැත්තේ නැහැ. ඉතින් මේක ලංකාවේ දැනට අපිට තත්ත්වානුව වාර්තා වෙන්නේ නැහැ. අනිත් එක තමයි මවට දිනවනවා. ලදරුවට යන්න පුළුවන්. මොකද දැනට ළමයි 82 දෙනෙක් ඉන්නවා මේ එහෙම ගිහිපු ළමයි. ඒ අයට ඒක හේතුව තමයි එක්කෝ මවට චැවි තියෙනවා නම් ගර්භාෂයේ ළමයින් දෙද්දි ප්‍රසෙන්ට් එක වැදෑමහ කියන්නේ ඒක හරහා යන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රසූතය අවස්ථාවේදී රුධිර මිශ්‍ර වෙලා යන්න පුළුවන් ළමයට. එහෙම නැත්නම් සමහරක් කලාතුරකින් මව්කිරි දෙනකොටත් යන්න පුළුවන්. ඉතින් ඒ දෙක වළක්වන්න ලංකාව දැන් ඇත්තටම මම හිතන්නේ උපරිමයෙන් කටයුතු කරලා තියෙනවා. මවගෙන් ලදරුවට යන එක සියලු මව්වරු පරීක්ෂා කරනවා. 2016 අවසාන වෙනකොට 95%ක් පරීක්ෂා කළ ඉවරයි මම වරු. මේ වෙනකොට මම හිතන්නේ 100%ක්ම පුළුවන් වෙයි. අපි අර සාමාන්‍ය රුධිර පරීක්ෂාවක් ඔය ඕනෑම ලෙඩකදී අපිට කරගන්න කියනවනේ. එතකොට ඔය දේ කියන්නේ මෙහෙම තියෙනවද නැද්ද කියන දේ සොයා ගැනීම දැන ගැනීම සම්භාවිතාවක් තියෙනවද? ඔව්, මේ සාමාන්‍ය රුධිර පරීක්ෂාවක් කියන්නේ සාමාන්‍ය මේ එකක්නේ. මේ HIV වලට වෙනම පරීක්ෂණයක් තියෙනවා. ඒක කරගන්න වෙනවා. මේ HIV පරීක්ෂණයත් වෛද්‍යතුමනි ඕනෑම රෝහලකින් කරන්නට පුළුවන්ද නැත්නම් විශේෂිත තැනකට එන්න ඕනේද? ඔව්, දැනට තියෙන තත්ත්වයන් නම් මේ ලිංගාශ්‍රිත සායන සහ පෞද්ගලික අංශය ඕනම තැනකින් කරගන්න පුළුවන්. හැබැයි අනිකුත් රෝහල් වල නැහැ. එයාලට ආවමත් අපිට තමයි මේ රිෆර් කරන්නේ. ඒක අපි වෙනස් කරා දැන්. අපි සර්කියුල් එකක් මගින් දැන්නුවා. ඒ රෝහල් වලත් අනිවාර්යයෙන්ම HIV පරීක්ෂණ සාමාන්‍ය පරීක්ෂණයක් විදිහට කරන්න ඕනේ. මාතෘ සායන හැම එකෙම මේක කරනවා. මොකද ඉස්සර ඉඳලා මේ 1950 ගණන් වල සිපිලිස් රෝගයත් ලිංගාශ්‍රිතව බෝ වෙන එකක්නේ. ඒක වළක්වන්න මේ VDR පරීක්ෂණ මම දැන් කවුරුත් අහලා තියෙනවා. සියලුම දෙනා පරීක්ෂා කරනවා. ඉතින් ඒ සාම්පල් එකෙම තමයි අපි HIV පරීක්ෂණය කරන්නේ. ඒකෙන්ද අපිට ඇත්තටම ඒ වගේම සිපිලිස් HIV දෙකම ළමයට යන එක වළක්වලා තියෙනවා දැන් ලංකාවේ. ඒක තුරන් කරලයි කියලා කියන්න පුළුවන්. ඒකට ඊට පස්සේ අපි අර සාමාන්‍ය සෞඛ්‍ය
ලොක සෞඛ්‍ය සංවිධානයට ඉදිරිපත් කරාම මේක අපි දැන් තුරන් කරලා තියෙන්නේ කියලා ඇප්ලිකේෂන් එකක් දැම්මම ඒ කට්ටිය පරීක්ෂා කරලා බලලා වැලිඩේෂන් එකක් දෙනවා. ඒකට අනුව 2018 අපිට කරන්න පුළුවන්. ඇත්තටම දැන් ඒක නෙමෙයි මොකද බැලුවත් 105යි එහෙම යන්නේ. පහට වඩා අඩුවෙන් තමයි ඉස්සරහ ගියේ. ඉතින් දැනට 95%ක්ම බෝ වෙන්නේ මේ අනාරක්ෂිත ලිංගික සම්බන්ධ. ඒක හින්දා තමයි මම හිතන්නේ අපි ඒක ගැන වැඩි අවධානයක් යොමු කරන්න. අනිවාර්යයෙන්ම දැන් අපි ගත්තොත් එහෙම සමහරලාවට අපි පාසල් යන අවධියේදී වෙන්න පුළුවන් සාමාන්‍ය නාට්‍යයක හෝ චිත්‍රපටයක හෝ හරි පත්‍රයක හරි සිප ගැනීමේ දර්ශනයක් දැක්කත් ඒක නිකන් අපිට අකර මේ වගේ දේවල් හරි නෑ වගේ එහෙම ප්‍රශ්නයක් තියෙනවා. දැන් වර්තමානයේ ගත්තොත් එහෙම ලෝකයේ ගොඩක් දේවල් අන්තර්ජාලය හරහා විවර වෙලා තියෙන අපි ලෝකයේ තියෙන දේවල් දකිනවා. බටහිර සමාජයේ මේ හැසිරීම් සහ ඒ වාතාවරණයන් පිළිබඳ දකිනවා. හැබැයි ওই කොයි දේවල් දැක්කත් ඉස්කෝලේ තියෙන සෞඛ්‍ය පාඩම තමයි හැමතිස්සෙම සමහරු හොරෙන් පෙරලා බලන්නේ. හැබැයි උගන්වන්නේ නැත්තේ කියලා ප්‍රශ්නෙකුත් තියෙනවා. බොහෝ දෙනෙක්ගේ තිබෙන චෝදනාවත් ඒකමයි. මේ 9 වසරේ සෞඛ්‍ය පාඩම එදාට ටීචර්ට ලෙඩ වෙලා එක්කෝ එදාට එන්නේ නැහැ. ඊට පස්සේ ඒ පාඩම අතාරිනවා. අතෑරලා ඊළඟ පාඩමේ ඉඳලා තමයි නැවතත් පටන් ගන්න. හැබැයි දැන් මේ චකිතය මේ දේ ඉගැන්වීමට සහ එය බාර ගැනීමට මිනිස්සු අතර තියෙන චකිතයත් මම හිතන්නේ චාන්දිණියක් අපි කතා බහ කරන්න ඕන දෙයක් කියලා හිතෙනවා. දැන් ඉස්සර නම් චාන්දිණියක පාසල යන කාලෙත් මේ පාඩමක් හැටියට පොතේ තිබුණාද කියන දේ නම් මම දන්නේ නැහැ. හැබැයි අපි නම් ඉගෙන ගන්න කාලේ අපිට දැන් ඒක තිබුණා. හැබැයි ඒක අන්නේ ප්‍රශ්නාර්ථය තියෙනවා සමහර අවස්ථාවල. ඔව්. අපේ තිබුණා සුළු වශයෙන් තිබුණා නැත්තේ නැහැ. ප්‍රශ්න තියෙන්නේ දැන් මුළු ලෝකෙම තියෙන අති සාමාන්‍යම කාරණේනේ මේක නේ. මේ වැඩිහිටියෙක් වුණාම ඒක මේ මේ අපේ තියෙන රසායනයත් එක්කම තියෙන අවශ්‍යතාවයක් තමයි ලිංගික සම්බන්ධතාව කියන එක. ඒක නේ ළමා කාලේ වුණත් ඒ කියන්නේ ළමේකට තේරෙන කාලේ ඉඳලා ආවහම. ඉතින් මේ ගැන මේ අමුතු විදිහට හිතන්නේ මේ ආසියාවෙන් විතරක් වෙන්නේ නැති නේද ඩොක්ටර් මං හිතන්නේ. ඇත්තටම මේක මේ ලිංගිකත්වයේ තියෙන මේ ඉල්ලුමත් මේකම තමයි. මොකද වැඩි හරි গুপ্ত විදිහට නේ හිතන්නේ. ඉතින් ඒක හින්දා තමයි මේක ඉල්ලුම වැඩි වෙලා තියෙන්නේ. ඇත්තටම මේක විද්‍යාත්මක ගත්තොතින් අපේ ශ්වසන පද්ධතිය තියෙනවා, රුධිර වාහිනී පද්ධතිය තියෙනවා, ලිංගික පද්ධතිය තියෙනවා. ඉතින් මේ ඔය ඔක්කොම අර රසායන ඇත්තම රසායනය සහ ස්නායු පද්ධතියෙන් තමයි මේ පාලනය වෙන්නේ. ඒකෝට ඒකේ ඒ ස්නායු හෝමෝන රසායනය ඒ වැඩ කරන අනුව ඒක ඇත්තටම ඒක හැඟීම් ඇති වෙනවා. ඒක ස්වභාවික දෙයක් මොන විදිහේ ලිංගික හැඟීමක් ඇති වුණා. හොඳයි මම කැමති මේ පොසිටිව් වුමෙන් නෙට්වර්ක් නිර්මාතෘවරිය හැටියට ඔබතුමිය ගොඩක් කලාවට මේ වගේ කාන්තාවන් හමු වෙනවා. ගොඩක් අය හමුුනහම එයා කියලා නැහැ. මට සියදි විනාස ගන්න හිතුවා. මට මේ තුලින් මට ජීවිතය නැති කර ගන්න හිතුණා. මොන වගේ අදහස් දුන් ප්‍රකාශ කරන්නේ? මම කැමති උනේ. ඇත්තටම දැන් මේ HIV කියන වෛරස් එක දැන් අවුරුදු 17ක් තිස්සේ මගේ ඇඟෙත් තියෙනවා. එනට එළියට පෙන්නුම් කරන අවස්ථාව වෙන්න තිබුණා මම කලින් පරීක්ෂණය කරේ නැත්තම්. දැන් මම හොඳින් ජීවත් වෙනවා. ඒත් අර දැන් HIV කියලා දැනගත්තාම එකපාරට ඒ වගේ අවස්ථාවල් එනවා. මුගක් වෙලාවට ක්ලිනික් එක හරහා, ඒ කියන්නේ සායනය හරහා අපිට යොමු කරනවා. මේ වගේ අය හොඳට ගොඩක් හොඳින් ඉන්න මේ ඉවසීමෙන් තමන්ගේ වගකීම් ඉෂ්ට කරගෙන තමන්ගේ අවශ්‍යතාවයන් තමන්ගේ මේ හැම දෙයක්ම අතන ඉෂ්ට කරගෙන සමාජයේ කොහොමද ජීවත් වෙන්නේ HIV තියාගෙන මේ දෙකට බේත් තියෙනවා, මේකට පිළිගැනීම තියෙනවා. සමාජය දැන් ගොඩක් අය දන්නවා මේක ගැන. ඉතින් ඒකට සෑ කිසිම ප්‍රශ්න නැතුව මේ අපිත් HIV හැදිලා ඉන්නේ මේ කාණ්ඩයත් එහෙමයි කියලා පෙන්නලා දෙන්නම එයා ටිකක් මෙහෙම වෙනවා. සියදිවි නසා ගන්න හිතෙන්නේ ඇත්තටම සියදිවි නසා ගන්නවත් වෙන මොනවත් දේවල් සහ ආකල්පවත් වෙනස් කරගන්නේ. ගෙදර දරුවෝ සහ ගෙදර පවුලේ අනිත් අය මේක ගැන දැනුවත් වෙලා ඉඳගෙන එයාව බාර ගන්නවා නම් වෙන කාගෙන් ප්‍රශ්නයක් ආවත් ඒත් මේ වෙන මොනවා ආවත් ගෙදර අයගේ ආදරේ තියෙනවා නම් ජීවත් වෙන්න පුළුවන්. මට චුට්ටක් මොහොතක් දෙන්න. මං හිතනවා දැන් මට හම්බෙච්ච වැඩසටහන් වලදී හම්බෙච්ච ගොඩක් අය 8%ක්ම ගාක් පිරිහීමටපත් වෙලා තිබුණා. අපි මානසික විතරක් නෙමෙයි පෙනුමෙන් පවා පිරිහීමට ලක් වෙලා තිබුණා. හැබැයි ප්‍රින්සි මිස්ව දැක්කහම අපිට එහෙම දෙයක් හිතෙන්නේ නැහැ. මං හිතනවා ඇය මේ කරන කාර්යභාරය හරහා ඇයට ලැබිලා තිනවා පෞරුෂයක්. ඇය ප්‍රසිද්ධිය පෙනී හිටිනවා. ඔව් ඇයට හැංගෙන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ හරහාම ඇගේ පෞරුෂය වර්ධනය වෙලා තියෙනවා. ඒක මං හිතනවා ඇගේ මේ පෙනුමටත් හේතු වෙලා තියෙනවා කියලා මට හිතෙනවා. මොකද අනිත් හැම කෙනාම ඉන්නේ හැංගිලා සමාජෙන් වෙන් වෙලා
මිරිකිලා ඉන්නේ. ඒ නිසාම ඔවුන්ගේ පෙනුමවල් වෙනස් වෙලා තියෙනවා. ඉතින් ඇත්තටම අපි සමාජය ගැන හිතනවා නම් සමාජය මෙවැනි මේ පෞරුෂ බිහි කරගන්න මෙවැනි විදිහට මේ විදිහට නොබියව මේ සමාජයත් එක්ක ගැටෙන්න පුළුවන් වාතාවරණයක් අපිට සමාජයෙන් හදලා දෙන්න පුළුවන් නම් මේ විදිහට යහපත් විදිහට ජීවත් වෙන්න පුළුවන් ලස්සනට. ඉතින් මේ පොසිටිව් විමෙන් නෙට්වර්ක් එහෙමත් නැත්නම් HIV සමග ජීවත් වෙන කාන්තාවන්ගේ ජාලය නැමැති ඒ සංවිධානය පිහිටවා ගනිමින් ප්‍රින්සි මහත්මිය කරන කටයුත්ත, ඒ කර්තව්‍ය සහ සේවය ගැන අපි අනිවාර්යයෙන්ම කතා කරන්න ඕනේ ධනුෂ්ක. මොකද එවැනි HIV ආසාදිත අයගේ පවුල්වල උදවිය පවා මේ සංවිධානයේ සමාජිකත්වය අරගෙන තිබෙනවා කියලා ඔබ සඳහන් කරා. ඔබතුමියට මේ සමාජ දැනුවත් කරන්නට අපෙන් කෙරෙනට අවශ්‍ය දෙයක් තිබෙනවද? ඇත්තටම දැන් මට ප්‍රශ්නේ තියෙන්නේ HIV තියෙන එක නෙමෙයි. සමාජයේ දැන් ඇත්තටම අවුරුදු 17කට පස්සේ කී කතාවක්, දැන් සමාජයේ ගොඩක් දුරට තැනුවත්. සමාජයෙන් වෙන්න ඕනේ මේ HIV සහ AIDS මේක දෙකක්. HIV කියන්නේ ඇඟ ඇතුළේ තියෙන වෛරස් එකක්. AIDS කියන්නේ රෝග කීපයක් එකතු වෙච්ච අවස්ථාවක්. ඒ රෝග කීපය එකතු වෙන අවස්ථාව එන්නේ කොන් කෙරුවොත්, තොර ගෙදර අයව හොඳට බලාගත්තේ නැත්නම්, වෙලාවට ක්ලිනික් එකට ගියේ නැත්නම්, නොමිලේ ආදරෙන් නොමිලේ හොඳ පරීක්ෂණ බෙහෙත් ඔක්කොම රජය දෙනවා. මේ වෙලාවේ රජයට ස්තුතිවන්ත වෙන්න ඕනේ. එල්ලිංගාස රෝගේට්ස් මර්ධන වැඩසටහන සහ අනිකුත් සියලුම සායන වලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ වගේම IDH රෝහලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඒ අය වගේ සමාජයේ අනිත් හැම කෙනෙක්ම අස්සක් මුල්ලක් නැර මේ HIV කියන්නේ මොකද්ද, AIDS කියන්නේ මොකද්ද, මේක බෝ වෙන්නේ කොහොමද කියන එක දැනගත්තරන් අපිට තව දුරටත් හොඳින් ජීවත් වෙන්න පුළුවන්. අපිට අනිත් අයට වගේ තියෙන අයිතිවාසිකම් ලබා ගන්නත් පුළුවන්. අනිත් කාරණාව තමයි මම හැම වෙලාවෙම කතා කරන්නේ, අපිට අයිතිවාසිකම් විතරක් නෙමෙයි අපිට වගකීමුත් තියෙනවා. ඒකත් හොඳින් අපි මා ඇතුළු හැමෝම දැනගන්න ඕනේ. අපිට අයිතිවාසිකම් තියෙන්න ඕනේ, අපිට වගකීම් තියෙන්න ඕනේ. HIV අයට විතරක් නෙමෙයි අනිකුත් අයට. අනිත් එක තමයි සමාජයේ දැනුවත් වෙන්න ඕනේ මේක කොහොමද හැදෙන්නේ. ගෙදරයගේ ආධාරය මම අර ඉස්සෙල්ලා කිව්වා නම්, ගෙදරයගේ විශේෂයෙන් දරුවන්ගේ සහෝදරින්ගේ අම්මගේ දැනුවත් වීම තියෙනවා නම්, ගෙදර ඇතුළේ ගෙදර ප්‍රශ්න ගෙදර විසඳගන්න දෙනවා නම්, මේක රහසිභාවයක් හැටියට රහසිභාවය ආරක්ෂා කරනවා නම්, මේ අස්සක් මුල්ලක් මෑර ඉන්න අයව HIV පිළිබඳ දැනුවත් කරනවා නම් මේකෙන් ජීවත් වෙන ලේසි. අනිත් එක තමයි සැඟවිලා ඉන්න කොටසක් ඉන්නවා. ඒ සමාජයට බයේ හැංගිලා ඉන්නේ, එළියට එන්න බයේ. අනිත් කාරණා තමයි ඒගොල්ලන්ට HIV තියෙනකල ඒගොල්ලොම දන්නේ නැති කොටසක් ඉන්නවා. ඉතින් ඒකටත් හොඳ අවස්ථාවක් හැටියට ඒ ටික ගෙන්න ගන්න, දැනගෙන ඉන්න කට්ටිය ගෙන්නගෙන මේ නොමිලේ තියෙන ප්‍රතිකාර පහසුකම්, ඒ වගේම නොමිලේ තියෙන බෙහෙත් ටික ගන්න එන්න කියන පණිවිඩය තමයි මම මේ වෙලාවේ දෙන්නේ. මොකද ඒත් අපේ සහෝදරයෝ, ඒත් අපේ සංස්කෘතිය. ඉතින් මේක සංස්කෘතියයි මේ HIV AIDS පටලවා ගන්න එපා. මොකද මම මගේ පවුල ඇතුළේ මගේ අයිතිවාසිකම් භුක්තියින්ද මට HIV හැදුනා. අනික ඒක මගේ ගේ ඇතුළේ ප්‍රශ්නයක්. ඒක සමාජයට අවශ්‍යම නැහැ. සමාජයේ දැනගෙන මේ ගැන හරියට තොරතුරු නොදන්නා කමින් තමයි මේක එළියට ගියේ. හොඳයි, මම හිතන්නේ ඔබතුමිය ගොඩාක් ලොකු සේවාවක් කරනවා. අපි ඊට ඉතාමත් ස්තුතිවන්ත වෙනවා වර්තමානයේ. ඒ වගේම මේ පිළිබඳ යම්කිසි හිතේ චකිතයක් සහ ඔබ දැනගෙන ඉන්නවා නම් වර්තමානයේ ඔබට මේ රෝග තත්ත්වයක් තියෙනවා කියලා, පොසිටිව් විමෙන් නෙට්වර්ක් ආයතනයේ කාන්තාවන්ට විතරක් නෙමෙයි ඇත්තටම මේ සමාජ ආයතනය ඔවුන් උදව් කරනවා බොහෝ දෙනෙක්ට. 0719-184-196 0719-184-196 දුරකථන අංකයෙන් කතා බහ කරලා ඇයව අමතන්නට හැකියාව තියෙනවා ඔබට. ඒ අතරදී මා කැමති අවසන වශයෙන් අදහසක් දැනගන්න අපේ ගරු වෛද්‍යතුමාගෙන්. වෛද්‍යතුමනි, ජනතාවට අද දිනය විශේෂයෙන් මේ වගේ කතා බහ කරනවා වගේම ඔබටත් යම්කිසි අදහසක් ප්‍රකාශ කරන්න ඇති අවසරයි. ඔව්, ඇත්තටම විශේෂයෙන් අපිට මේ ලංකාවේ දඩු ප්‍රවණතාවය තියෙන රටක් වුණත් තම වාර්තා වීම වැඩි. මොකද අපි අර ඇස්තමේන්තු ගත ප්‍රමාණය අනුව ඉගෙන සාමාන්‍ය මේ අවුරුද්දේ 250කට අසන් ප්‍රමාණයක් වාර්තා වෙලා තියෙනවා. මේ වෙනකොට අපිට මේක අඩු කරගන්න ඕන. ඒක කරගන්න නම් මේ ඉන්න අය හොයලා හොයාගෙන උන්ට ප්‍රතිකාර සම්පූර්ණයෙන් ලබා දෙන්න ඕන. එතකොට ඒක වෛරස් ප්‍රමාණය සමාජයේ අඩු වෙනවනේ. එතකොට අනිත් අයට බෝ වෙන එක සම්පූර්ණයෙන්ම පාරණය කරනවා. එහෙම තමයි 2025 අපි AIDS අවසන් කරන්න ඕනේ කියලා තියෙන්නේ. ඒ කියන්නේ අලුතෙන් වාර්තා වෙන ඒවා 90%ක් අඩු කරගන්නයි, AIDS මරණ 90%ක් අඩු කරගන්නයි. එතකොට එහෙම කරෝතින් ලංකාවේ 2025 HIV ආසාදනය අවම මට්ටමක පවත්වාගෙන යන්න පුළුවන්. එතකොට අපිට ඒක පබ්ලික් හෙල්ත් ඉෂු එකක්, ඒ කියන්නේ සමාජමය සෞඛ්‍ය ප්‍රශ්නයක් නොවන තරමට අඩු කරගන්න පුළුවන් මේ සමම එකතු වෙලා කටයුතු කරන. විශේෂයෙන් ප්‍රින්සි මංගලිකා වගේ අය ගොඩාක් ලොකු සේවයක් කරන්නේ. අපි නම් මේක රැකියාවක් කරන්නේ නැත්නම් අපි අපේ රස්සාව, අපි මේකේ වගකීමක් අපිට තියෙනවා.
අපි රජයේ සේවකයෝ විදියට වගකීමක්. හැබැයි මේ ප්‍රින්සිල එහෙම නෙමෙයි. ප්‍රින්සිල ඇවිල්ලා මේක ස්වේච්ඡාවෙන් Tamanට සමාජයෙන් කොච්චර ගැරහුම් ආවත් ඒවට බය නැතුව මුණ දීලා මේ මිනිස්සුන්ට දෙන පණිවිඩේ ඉතාම වටිනවා. මම හිතන්නේ එතුමියට ස්තුතිවන්ත වෙනවා. අපි හැම වැඩසටහනකම අපි සම්බන්ධ කරගන්නවා. සෑම දැනුවත් කිරීම වැඩසටහනකම අපි සම්බන්ධ කරගන්නවා. ඒ එනවා ඒවට ඇත්තටම. ඉතින් අපි මේ AI තමයි අපි සමාජයේ ඉහළට ගන්න ඕන. එතකොට ඒකකින් සමාජයට හොඳ පණිවිඩයක් ගෙනියන්න පුළුවන්. මම හිතන්නේ චන්දනී සිරියද්ම එතුමිය කරපු ওই වැඩසටහන ඉතාම වටිනා වැඩසටහනක්. කිරුවෙකට ස්තුතිවන්ත වෙනවා. ඒක මේ මේ සමාජ පෙරලියක් ඇත්තට මේ කරේ. ඒක අර මේ මම හිතන්නේ තාපාරක් මේ උදේවරුේ දහල්වරුේ යවන්න පුළුවන් නම් ඒක හරි වටිනවා. ඒක අනිවාර්යෙන්ම මන්න තිතා වැඩසටහන මේ දකුණු ආසියාවේ පළමුවැනි වාර්තා නාට්‍ය විදිහට තමයි මේ AIDS පිළිබඳව කතා කරන ඇත්ත කතා ඇත්ත චරිත සමගින් කතා කරමින් කරපු වැඩසටහන විදිහට අපි වාර්තාගත වෙලා තිබෙනවා මේ වෙනකොට හිරු ටීවී. ඉතින් චාන්දනියක් අවසාන වශයෙන් ඔබට තිබෙන අත්දැකීමත් එක්ක මේ කියු වැඩසටහනත් එක්කම අවස්ථාවක් දෙන්න පුළුවන් අවසාන වශයෙන් මට ඇත්තටම දැන් අපි මේ මාධ්‍ය හරහා කරන්නේ දැනුවත් කිරීමනේ. නමුත් සියලුම මාධ්‍ය මේ වෙනුවෙන් එකතු වෙන්න ඕනි. බොහොම මේ කියන්නේ පොසිටිව් විදිහටම ඇත්තටම කියනවා නම් මේ ගැන කතා කරන්න මාධ්‍ය වගකීමක්. මම එහෙම කියන්න හිතුවේ දවසක් අපේ තියෙන ප්‍රධානම පුවත්පතක ප්‍රධාන මුල් පිටුවේ මට මතක නෑ ඔබතුමාද කියලා තිබුණේ කියලා ඒකේ කියලා තිබුණා ලංකාවේ ළමයින් 80කට AIDS පින්තූරයකුත් දාලා තිබුණා ලොකු පිරිමි පිටක ගැහෙනු අතක් ඒකෙන් වෙනමම රසයක් ගෙනල්ලා දීලා තිබුණා අර මේ ලංකාවේ ළමයි 80කට AIDS පල්ලෙහෙන් දාලා තිබුණා ටිකක් ලොකු අකුරෙන් බැරද්ද අම්මලාගේ මොනතරම්නම් සාහසික ප්‍රකාශයක්ද ඒක මං කියෝල බැලුවා කියෝල බලනකොට ලියලා තින්නේ ඒක නෙමෙයි දැන් ඔබතුමා කිව්වේ අර මේ ඊට පස්සේ හැම මේ ගැබිනි මවක්ම පරීක්ෂාවට ලක් කරන්න ඕනේ දරුවා ඉපදෙන්නේ ඉස්සෙල්ලා කියන එක ඒක ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා ඒ පණිවිඩය තමයි තිබුණේ නමුත් ලියලා තිබුණේ අරක ඉතින් මට ඇත්තටම එදා දරා ගන්න බැරුණා මං මේ දැනුවත් වීම හරහාම තමයි මට ඒ ආවේගය ආවේ මන් නැතිදා වැඩසටහනේ මට හම් වෙච්ච චරිත දෙක්කම තිබිච්ච බැඳීමත් එක්ක මං කෝල් කළා ඒ පත්‍රයේ ඉන්න කතෘ මහත්මයාට කතා කළා. මොකද මුල් පිටපත මේ මුල් පිට එයාගේ නිසා. උකට මේක කියාගෙන ගියාම ඌ කිව්වා නෑ ඌට පල්ලෙහ ඉන්න මහත්මයාගේ තමයි ඒක බාර වගකීම කියලා. මං කිව්වා ඔබතුමා වගකීම බාර ගන්න ඕනේ. මොකද අම්මලාට මෙහෙම කියන්න බෑ. මොකද මට හම්බ වෙලා තියෙනවා මේ වැඩසටහනේ මොනතරම් අම්මලා මට හම්බ වෙලා තියෙනවද ඒගොල්ලෝ මොනතරම් හිතෙන් දුක් විඳිනවද? වැරද්ද අම්මලාගේ කිව්වහම ඒ කියන්නේ කාන්තාවන් පාරේ ගිහිල්ලා හදාගත්ත ලෙඩක් විදියට තමයි මේ ඒකින් එන අදහස. මොකද සමාජය තුළම කාන්තාව ගැන තියෙන අදහස ඒක තමයි මේ ලිංගික ක්‍රියාකාරී දේවල් වලට ඉවබ්බවක් නැතුව යන අය විදියට තමයි අදහස තියෙන්නේ. ඇත්තට මේ කාන්තාවන් වැඩි දෙනෙකුට හැදිලා තියෙන තමන්ගේ ස්වාමි පුරුෂයාගේ. මම ඒ බව දැනුවත් කළා. ඉතින් ඇත්තට මේ වෙලාවේ එතුමා මට මේ මේ ස්තුති කළා ඒගොල්ලන්ව දැනුවත් කිරීම පිළිබඳ. මට ඒක තමයි ලොකුම විහිළුව. මොකද ඒගොල්ලන් අපෙන් ඒක ඉගෙනගෙන තිබුණේ මට හරි කනගාටුවක් ඇති වෙච්ච අවස්ථාවක්. මම ඒකයි මේක කිව්වේ. මන් නැතිදා ඒ වගේම අනතුරු අපි 33 කාමරය නමින් තවත් වැඩසටහනක් ඔබ වෙත ගෙනෙනවා. මේ කරුණු සඳහාම අපේ වෛද්‍යතුමාගේ සහයෝගය ඇතිව අපි මේ සමාජ දැනුවත් කිරීමේ සමාජ මෙහෙවර ඉදිරියට අරගෙන යනවා. ඉතින් අපි මේ වැඩසටහන අද දවසේ අරගෙන ආවෙත් ඒ හින්දාමයි. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාවේදී අපේ ප්‍රවීණ රංගවේදිනිය චාන්දිනී සෙනරත්න මහත්මියට. ඒ වගේම පොසිටිව් විමෙන් නෙට්වර්ක් නිර්මාතෘ ප්‍රින්සි මංගලිකා මහත්මියට ඔබතුමිය කරන්නා වූ සේවය සම්බන්ධයෙන්. ඒ වගේම ජාතික ලිංගාශ්‍රිත සහ AIDS රෝග මර්ධන වැඩසටහනේ අධ්‍යක්ෂ වෛද්‍ය සිසිර ලියනගේ මහතාට අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අද වැඩසටහන එකතු වීම පිළිබඳව. ආයිබෝන් ඔබතුමියට. දනුෂ්කාද දවසේදී අපිට මේ කතාබහට ලැබිලා තිබෙන කාල වේලාව මේ විදිහට අවසන් වෙනවා. නමුත් මම හිතනවා අපි ලබා දුන් පණිවිඩය ලෝක AIDS දිනයේදී මේ දෙසැම්බර් මාසයේ 2017 අවසන් මාසයේ පළවෙනි දවසේදී අපි ලබා දුන් පණිවිඩය සමාජය පෝෂණය කරන්නට හේතු වේවා හේතු වෙන්නට ඇතැයි අපි විශ්වාස කරනවා. ඉතින් ඒක නිසාම ඒ සතුට හිතේ දරාගෙන මේ විශේෂාංගෙන් සමුගෙන ගියත් රුවන් ලෑස්ති වෙලා ඉන්නවා හිරුයිතර විශේෂාංගයත් එක්ක ඔබ වින්දනයටපත් කරන්න. ගිහලා ඉන්න අපට ජයග්‍රහී දවසක්. Thank you.
පිවෙන ගලා ගන දුරට ගෙදා දුන් සීල සදා මතකෙයි හැකිද මුලා විය හැකිද මුලා සඳ කිරණ ගලා ගන දුරට එදා දුන් සීල සදා මතකෙහි මෙදා මදු සඳක් නොවේ මතු දකින තුරා නිින් පෙරකයිදන් මම කිරිමි බලා මම කිරිමි බලා සඳ කිරෙන ගලා ගන දුරට එදා මතකෙහි මෙදා දුන් සීල සදා මතකෙහි මෙදා සිකුරාදා විඳින උදෑසනයේ හිරුයි තරු විශේෂාංගය ඉන්දන උදසන අවසාන මිනිත්තු කිහිපේ අපි ආරම්භගන්න සූදානම් වෙනවා. අයිබුවන් සුබදාස අයිබුවන් අයිබුවන්. දයන්විතාර නම් වූ ඒ ගැඹුරු ලයන්විත හඬ අද දවසේදී මේ වින්දනයේ උදෑසන මැදිරිය තුළ අද දවසේ කතා කරන්න සූදානම් වෙමින් ඉන්නවා. දයන්වයි දැන් අලුත් ගීතයක්. ඔව්. ඕන තරම් අපි ඔබේ මියුරු හඬින් ගැඹුරු හඬින් ගීත අහලා තියෙනවා. බොහොම රසවින්දනාත්මක ගීතවල තියෙනවා. මේ ගීතය පිළිබඳව ටිකක් අපි මුලින්ම කතා බහ ආරම්භ කරනවත් එක්කම මුලින්ම කාරණා ටිකක් මතු කරගන්න එක හොඳයි කියලා මට හිතෙනවා. ඔය ඇත්තෙන්ම මේක මේ දැන් මේ ගීතය සඳ කිරණ ගලා ගන අඳුරට එදා දුන් සීල සදා මතකෙහි මෙදා කියලා මේ කියනකොට මේක ඇත්තටම ගැඹුරු අර්ථයක් තියෙනවා. මේක කියන්නේ දැන් ප්‍රේමයෙන් පරාජිත වුණ කෙනෙක් ආයි ප්‍රේමයක් ගැන හිතනවා. හැබැයි නිම් තෙරක ඉඳා කියන්නේ එක මිරුවක් වගේ. ප්‍රේමය කියන එක මේ අපිට ලැබෙනවා නොලැබී යනවා. මේක තමයි ජීවිතේ. ඉතින් එවැනි දෙයක මම ආයි මේකට යොමු වෙනවද කියලා ඇත්තට මගේ ජීවිතයේ තියෙන රටාව අනුව මේ ගීතය රචනා කළේ වෛද්‍ය දුමින්ද හඳපාංගොඩ. ඔහු දක්ෂ පද රචකයෙක්. ඔහු මට පමණක් නෙමෙයි වික්ටර් රත්නායකයන්ට, සුනිල් දිල්සිංහයන්ට, ලක්ෂණ ජයසේකරයන්ට, කසුන් කල්හාරට වැනි අයට පවා ගීත රචනා කරපු පද රචකයෙක්. ඒ වගේම වටිනා කියන වෛද්‍යවරේ. මෙහි සංගීතවත් කළේ නවරත්න ගමගේ අපි හිතවත් බොහොම හිතවත් නවා. ඉතින් මේක මගේ අලුත්ම ගීතයක්. ඉතින් මං හිතුවා විඳනී උදෑසනින් ඒක මගේ රස රසකාමයට තිළන කරන්න. දයන්විතාරණගේ හඬින් ගැයෙන ගීතවලට බොහෝ දෙනෙක් ප්‍රිය කරනවා. මොකද හේතුව ඒ හඬමම ආරම්භයේදී කිව්වා හරි ගැඹුරුයි. නමුත් හරිම ලයන්විතයි. හදවතට දැනෙනවා. දැනයි දැන් ඔය හඬ පාවිච්චි කරලා ප්‍රේමය ගැන ගොඩාක් ගීත ගායනා කරලා තියෙනවා. දැන් අපි මේ අද විශේෂ දවසක් නිසා මොකද හේතුව දැන් ඒඩ්ස් රෝගීන් පිළිබඳව කතා කරන සුවිශේෂී දිනයක් පිළිබඳව අපි උදෑසනම කතා කරා විඳිනේ උදෑසනින්. දැන් ඔබ ගායකයෙක් විදිහට කලාකරුවෙක් විදිහට මේ තියෙන සමාජ ප්‍රශ්න ගැන පොඩියට අපි කතා කරලම ඊට පස්සේ තව ටිකක් කතා කරමු. මම හිතන එක හොඳ ප්‍රවේශයක් කියලා. මට ඇත්තටම මම ඉස්සෙල්ලා මේ වැඩසටහන බලමින් ඉඳද්දි මට හිතුණ දෙයක් තමයි
අපි ඇයි ඒ විදිහට දැන් ඇත්තටම කවුරුත් කැමැත්තෙන් කිසිම දෙයක් ලබා ගන්නෑ. ඒ කියන්නේ ඒඩ්ස් රෝගය පවා ඒක අහම්බයක්. ඒ කියන්නේ නොදැනුවත්කම හෝ මොකක් හෝ හේතුවක් කුඩ වෙන දෙයක්. ඉතින් එතෙන්දී අපි ඔවුන්ව පහත් කර සැලකීම ඔවුන්වට නිගා කිරීම අවමන් කිරීම මං හිතන්නේ කෙසේවත් කළ යුතු නොයුතු දෙයක්. මොකද හැමෝටම ජීවිතේ වර්ධින තැන් තියෙනවා. අපේ ජීවිත ගත්තත් අපිට වැරදුන තැන් තියෙනවා ඒවා හදාගත්තා. ජීවිතේ හදාගන්න නැත්තම් තමයි වැරද්ද. අපි හැමදාම වැරදි කරමින් එන පිරිසක්. ඉතින් මං හිතනවා ඒඩ්ස් නිවාරණ දිනේ හැටියට අද දවසේ ඒක මං හිතන්නේ අපි හැම කෙනෙක්ම හිතන්න ඕනි දෙයක් තමයි. විශේෂයෙන්ම සමාජලාට අර කියනවා වගේ එක පාර්ශ්වයක ඉතාම අහිංසක වෙන්න පුළුවන්. එක පාර්ශ්වයක ඉතාම අහිංසක වෙන්න පුළුවන්. අපි කියමු කාන්තාවක් බිරිඳ. මේ සැමියාගෙන් එය බෝ වෙනවා. හැබැයි තියෙන ප්‍රශ්නේ තමයි ඇය සමාජයෙන් සියලු දෙනාගෙන් අවමන් ලබන කිසිම හේතුවක් නැතුව ඇයගේ ඇය ජීවත් වෙන තම සැමියාගේ සමග පමණයි. ඉතින් එවැනි අවස්ථාවලදී ඒක හරිම සානුකම්පිත අවස්ථාවක් කියලා මට හිතෙනවා. ඒ වගේම ලේදීමෙන් නොඑක් දේවල් වලින් මේක බෝ වෙන්න පුළුවන්. ඉතින් ඇත්තටම මම මේ වෙලාවේ අවස්ථාවක් කරගන්නවා අපේ ප්‍රවීණ නිලි නීතා ෆර්නාන්ඩු සහ ඇගේ හිතවතෙකුන යෝලන්ඩ මේ වෙනුවෙන් ලස්සන රූප රචනයක් කළා. දැන් අවුරුදු ගණනාවකට පෙර දීපිකා ප්‍රියදර්ශිනී, මම ජගත් වික්‍රමසිංහ, නිරෝෂා විරාජිනී ඇතුළු ගොඩාක් ඩැල්රින් සූබි, මරිය සිරිගුණතිලක වැනි බොහෝ පිරිසක් මේ ගීතය ගායනා කළා. ඉතින් මං හිතනවා මාධ්‍යෙන් එවැනි දේවල් මිනිස්සුන්ව දැනුවත් කරන්න ඕනි කියලා. ඒ කියන්නේ අපි සුරක්ෂිතව ලිංගික ඇසුරක් ලබන්න ඕනි කියන එක මං හිතන්නේ අනිවාර්යෙන් හැමෝටම ඒ පණිවිඩය දෙන්න ඕනි කියන එක අද වගේ දවසක මං හිතන්නේ ඒක වැදගත් වෙනවා කියලා. මොකද හේතුව මේ වගේ මාතෘකා පිළිබඳව සමාජයට අමුවෙන් පණිවිඩ දෙනවට වඩා කලාත්මකව යම් කිසි දෙයක් ප්‍රකාශ කරන්න පුළුවන් නම් ඒ තුලින් මං හිතනවා අර අමුවෙන් කියනවට වඩා හදවතට දැනෙන විදිහට කතා කරන්න පුළුවන්කමක් ලැබෙයි. අද වගේ දවසක මේ මාතෘකාවට අපි පොඩ්ඩක් ප්‍රවිෂ්ට වුණේ. කොහොමනත් තවත් කතා කරන්න පුළුවන්. මට හිතෙනවා නැවතත් ගීතයකට යොමු වුණොත් හොඳයි කියලා. මෞනි සදා ගීතය ගායනා කරමු කියලා හිතනවා. මොකද මව්වරුන්ට ඇත්තටම අර ඉස්සෙල්ලා කතාවෙත් කිව්වා මේ මව්වරුන්ට චෝදනා ලැබෙනවා කියලා. ඉතින් ඇත්තටම මව්වරුන් කියන්නේ උතුම් කෙනෙක්. ඉතින් මේ මාතෘත්වයේ උතුම් බව අපි මේ ගීතයෙන් වටහා ගමු කියලා මම කියන්නේ. මේ ගීතය රචනා කළේ පද්මකාර මෙත්සේන, සංගීතවත් කරන්නේ ආචාර්ය රෝහණ වීරසිංහ. සදා හඳින දැක ඔබ කිරි කරපෙමු කිරේ නය ගෙවන්නට මා වැන්දත් පිරතුරු ගුණ යහපත් කම් දන්නා අම්මේ නොතුරු බුදු බව ලැබුදව හේදි මාසිත සනසනු පරපුරේ නාම ඉනියන්නට පැතු පුතෙක් නැති අඩුව දැනුනත් අම්මේ පිය පරු සදාදෝත වැඳ නිබඳව අමතක කරනු
සැකේනිතු සතුටු කඳුළු ඉලූ බව මට මතකයි පිවිතුරු මගෙන් පුතෙක් නැති අඩුවත් අමතක කරනු ඔබේ මේ පුතා හැමදා ඔබ ළඟමයි මතු ඔබේ මේ පුතා හැමදා දවිදින උදෑසනේ හිරුවිතරයි වැඩසටහනින් අපි කතා බහ කරමින් ඉන්නේ දයන් විතර නම් වූ අපි ආදරය කරන ආදරණීය කලාකරුවත් එක්ක. දයනයි දැන් අපි ආරම්භයේදීම ගායනා කරපු ගීතයේ පිළිබඳව විස්තර කතා කරානේ. දැන් එතකොට මේක අලුත් ගීතයක්. නව නිර්මාණ පිළිබඳව කතා කරද්දී දයන් විතර නම් වූ ආදරණීය කලාකරුවාගේ නව නිර්මාණ කොහොමද ඉදිරියට එන්න සැලසුම් වෙලා තියෙන්නේ? දැන් 2018 ලබන්න තව මාසයක් ඉතිරිලා තියෙනවා. ඇත්තම මම ගීත 355ක් ගායනා කරලා තිනේ. ගොඩක් අය දන්නවා. මොකද ඒක දැන් අලුතින් ගීතයක් කිව්ව හැටියෙම අනිත් තැන මේ 356ද කියලා. ඒ තරමට මේ පිරිස දන්නවා. දැන් මම ඒ තරම්ම ගීත සංඛ්‍යාවක් ගායනා කරලා තිනවා කියලා. ඉතින් FB හරහා මේ මුහුණ පොත හරහා ඒ ගීත ගොඩක් අය ශ්‍රවණය කරලා ප්‍රතිචාර දක්වනවා. ඉතින් මම දැන් මේ ලබන 4 වෙනිදා වසන්ත තිලකංගනී සමග යුග ගීතයක් ගායනා කරනවා. චින්තක යසස් රචනා කරපු දර්ශන වික්‍රමතුංග සංගීතවත් කරපු ගීතයක්. තවත් ගීත දෙක තුනක් තියෙනවා. මං හිතන්නේ ඇමරිකාවේ ඉන්න විකුම් කියලා මහත්තයගේ ගීතයක් සරත් පීරිස් සංගීතවත් කරනවා. ඉතින් තව මං හිතන්නේ ගීත 4-5ක් ගායනා කරන්නත් තියෙනවා. ඉතින් ලබන අවුරුදු හැමදාම මං කියනවා ඉතින් මේ 2018ේවත් මං දැන් හිතනවා මේ මම මොකද මම අවසාන වශයෙන් මුලින්ම සංගීතයට නිකුත් කරේ 2002 ඔබේ සසුන් පවන්. දෙවන සංගීතයට නිකුත් කරේ 2004 සිත්නම් කරමි. ඉතින් 2004 ඉඳලා එතකොට 18ක් කිව්වම ඔව් 14කට පස්සෙවත් මගේ තුන්වෙනි සංගීතයරි නිකුත් කරන්න ඕනි කියලා හිතනවා. ඉතින් මේ තරම් ලියන ලොකුම ප්‍රශ්නේ තමයි හොඳම ගීත ටිකක් කරලා තියෙන්නේ. ඇත්තටම නව පරපුරේ සංගීත දක්ෂ සංගීතයන් රසක් විශේෂයෙන්ම දර්ශන වික්‍රමතුංග අරුණ ගුණවර්ධන මහේශ්විතාන වැනි ශිල්පීන් සංගීතවේදීන් ගොඩක් සින්දු කළා දෙන. ඒ වගේම මගේ කවදත් හිතවත් මට බොහොම මම මගේ ජනප්‍රිය ගීත රසක් කරපු ආචාර්ය රෝණවීර සිංහයන් ගීතක් තියෙනවා. මේ ඔක්කොම එකව කළා සින්දු 20ක්වත් එකතු කරලා සංගත ඇටියන් නිකුත් කරන්න හිතාගෙන ඉන්නවා. ඒ කියන්නේ සින්දු 200ක් විතර අලුත් ඒවා තියෙනවා. ඒ කියන්නේ 10යි ඒ සින්දු වලින් තෝරගන්න වෙන්නේ. ඉතින් කොහොම හරි ඔබ කිව්වා වගේ ඒක හොඳ ලබන අවුරුද්දට තරියේ හිතා ගන්න ඕනේ දෙයක් තමයි මේ සංගත ඇටියන් නිකුත් කළ යුතුයි කියන්නේ. 2018 අලුත් බලාපොරොත්තුවක්. දයන් විතරනගේ හඬට ආදරය කරන, ඔහුගේ චරිතයට ආදරය කරන බොහෝ පිරිසකට හොඳ අලුත් ආරංචියක් බවට පත් වෙයි මේක. ඒ නිසා මේ වැඩකටයුතු සියල්ලක්ම සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා. බොහෝ රසිකයින්ගේ ආකර්ෂණයට ලක් වෙච්ච හොඳ නිර්මාණ තවදුරටත් ඒ සංගීත තැටිය තුල අඩංගු වේවි කියන විශ්වාසය අපිට තියෙනවා. අපිට කාලය බොහෝ ඉක්මනින් ගත වෙලා ගිහින් තියෙන නිසා ලැබිලා තියෙන කාලයත් අවසාන. නමුත් අවසාන මොහොතේ අපි ටිකක් කතා කරොත් වටිනවා. දැන් අද දවස පිළිබඳව අපි විශේෂයෙන් කතා කරා මේ HIV ආසාදිතයින් පිළිබඳව, AI පිළිබඳව කතා කරද්දී ඔබගේ අදහසත් මුලින් ඉදිරිපත් කළා. කොහොමවත් අවසාන වශයෙන් මට කියන්න ඔබට ඉඩ දෙන්න පුළුවන්. අවසානයේදී ප්‍රේක්ෂකයා ඔබ පිළිබඳව බලාගෙන ඉන්නවා, ඔබට ආදරය කරන නිසා, වැඩසටහන බලන නිසා. දැන් ඉදිරියේ පිළිබඳව කතා කරා යම් කිසි දෙයක් අද වගේ දවසක මොන හරි දෙයක් කියන්න තියෙනවා. ඔය ඇත්තටම මට දැන් තියෙන ලෝක කණගාටුවක් තමයි මේ සබදාහම අපිට මේ විදිහට සලකන්න හේතුවක් තියෙනවා. ඒ කියන්නේ අපි සබදාහමට සලකපු නැති හින්දා. ඉතින් විශේෂයෙන්ම අපි කිසිම පිළිවෙලක් නැතුව මේ කරන දේවල් වලින් තමයි මේ සබදාහමත් කුපිත වෙන්නේ. ඉතින් මේක මාස 6-6ට මේ වගේ දේවල් වෙන්න ගියාම කටි අවතැන් වීම සහ ඒක හරි අමාරුයි දරා ගන්න. ඉතින් මං හිතන්නේ මේ මිනිස්සුන්ට මට කියන්න තියෙන එකම දේ සියලු දෙනාටම මීට වැඩි ජීවිතය ගැන හිතන්න. ජීවිතය කියන්නේ හරි වටිනා දෙයක්.
ජීවිතය කියන්නේ මුදල් නෙමෙයි, ජීවිතය කියන්නේ ජනප්‍රියත්වයක් නෙමෙයි, ප්‍රසිද්ධියක් නෙමෙයි. ඇත්තටම ජීවිතය කියන්නේ හරි වටිනා දෙයක්. ඒ වගේම බුදුදහම තුළ ජීවත් වෙන්න පුළුවන් නම් සමාද ඕනෙම ආගමක් මුල් කරගෙන ඒක ප්‍රමුඛ කරගෙන ජීවත් වෙන්න පුළුවන් නම් ඕනෙම පුරවැසියෙක් මම හිතන්නේ බැබලෙන පුරවැසියෙක් වෙනවා කියන එක තමයි මගේ අදහස. ඉතින් මම කියන්නේ කුමන ආගමක වුණත් විශේෂයෙන්ම මම බෞද්ධයෙක් හැටියට බුදුදහමේ තියෙන සදාතන ඒ අකාලික ධර්මය හරියට වටහාගෙන ජීවත් වුණතින් සහ අපි කළගුණ සලකන්න පුරුදු වුණතින් මම හිතන්නේ මීට වැඩිය හොඳ සමාජයක් වෙයි. ඉතින් මම හැමෝගෙම ඉල්ලන්නේ අපිට පුළුවන් විදිහට යහපත් වෙලා මේ සබාදහම එක්ක අපි තියෙන ගනුදෙනු තවත් වැඩි කරගෙන අපි සබාදහමට බොහොම ගරු කරමින් මේ යන ගමනේදී අඩුගානේ මේ වැනි විපත් නොවේවා කියලා තිරුවන් සරණින් ප්‍රාර්ථනා කරන එක තමයි මගේ ඒකායන ප්‍රාර්ථනය අද දවසේ. බොහොම ස්තුතියි අද දවසේ අපේ ආරාධනාව පිළි අරගෙන වැඩසටහනට පැමිණියට. කාලය ලැබිලා තියෙන්නේ මේ ප්‍රමණයයි. ඉතින් සමුගෙන යන වෙලාව ලැබිලා තියෙනවා. අපි ආයුබෝවන් කියලා සමුදෙනවා ඉදිරි වැඩ කටයුතු සියල්ලම අවසාන ගීත ගැනත් කියන්න ඕනේ. ඔබේ නීලනිත් නිම්නේ මේ රවි සිරිවර්ධන විසින් තනුවට රචිත ගීතයක්. මෙහි තනු නිර්මාණය කළේ මම, සංගීතවත් කළේ, සංයෝජනය කළේ කනරත් විජේවර්ධන. අපි මෙලෙස සමුගෙන යනවා. කසුම් බොහොම ස්තුතියි. කසුම් ගැන විශේෂයෙන් කියන්න ඕනේ දක්ෂම සංගීතවේදියෙක්. ඒ වගේම කිව්වතින් අලුත් ගීතයක් හරි ඒක ඒ විදිහටම මේ වාදනය කරන අති දක්ෂයෙක්. හැමදාම මම කැමති මේ වැඩසටහන සම්බන්ධ වෙන්නේ විශේෂයෙන් ඔබෙන්. සංසාරගත ප්‍රේමය ඔබේ නීල නෙත් නිම්නයේ මගේ ආදරේ සඳ නැගේ අතරල් සැලේ සංසාරගත ප්‍රේමය පැයු ඔබ හදනැල් පෑයාමේ දෙයි සැනසුම් ඉලෝකේ නැමතරම් බුදුන් නැගුම් ඔබ පෑව ආදරේ තරම් මනරම් ඔබේ නීල නෙත් නිම්නයි මගේ ආදරේ සඳ නැගේ සංසාරගත ප්‍රේමේ රසේ පීදි අමන කල් මෙසෙනෙහි සිත කුළුදුල් මගේ ජීවේ ලෙස සුරකිම් සදා දෙමින් කිසිදාක වේදනා සුසුම් නොගෙනම් ඔබේ නීල නෙත් නිම්නයේ මගේ ආදරේ සඳ නැගේ අතරල් සැලේ සංසාරගත ප්‍රේමය ඔබේ නීල නෙත් නිම්නයේ මගේ ආදරේ සඳ නැගේ අතරල් සැලේ සංසාරගත ප්‍රේමය